සුබදාසනක් වේවා. අද බ්‍රහස්පතින්ද දවස. ඔබ දන්නවා වින්දන උදෑසනේ ඔබ ආදරය කරන තරුවකගේ උපන්දිනය සමරන්න යන මොහොතම. ඉතින් අදත් ඔන්න කේකයක් අරගෙන මම ඇවිල්ලා ඉන්නවා. අද දවසේ උපන්දිනය සමරන මේ ආදරණීය පුද්ගලයා අපේ රටේ සිටින බොහොම දක්ෂ ප්‍රවීණ කලාකරුවෙක්. ඔහු දක්ෂ සිනමා නළුවෙක්. කවුද මේ? අපි යන්න සූදානම් ඇතුළට. ගිහිල්ලා කතා කරමු. මම විශ්වාස කරනවා මම එන බව දන්න නිසා අනිවාර්යෙන් අද ගෙදර ඉන්නවා කියලා. අපි යමු. අයිබෝන් ඔතුමන්. අයිබෝන් අයිබෝන්. ජීවන් කුමාරතුංග කියන මේ ආදරණීය චරිතයේ මේ උපන්දින සමරන් තම අපි ඇවිල්ලා ඉන්නේ. සුබම සුබ උපන්දිනයක් වේවා. ඕකේ, thank you. එන්න ඇතුළට. අපි ආයෙත්. අද ඔබතුමා මොකක්ද වැඩක් යොදාගෙන නැද්ද? තියෙනවා තියෙනවා රුවන්. අපි වැඩ කීපයක්ම යොදාගෙන තියෙනවා අද දවස. හරි. ඉතින් ඔබතුමා වෙනුවෙන් අපි ගෙනාවු කේක් එක තමයි මුලින්ම වෙන්නලා ඉන්නේ. සුබම උපන්දිනයක් ප්‍රාර්ථනා කරන අතරේ තමා. Thank you, thank you. ඔබතුමා වෙනුවෙන් ගෙනාවු කේක් එක අපි එළියට ගමු. හොඳයි. ඕ, හරි ලස්සන. ඉතින් මේ අද කවුද ගෙදර මේ වෙලාවට? කවුරුත් නැද්ද? ඉන්නවා ඉන්නවා. මායි ෂෙරිනුයි තමයි ඉන්නේ ගෙදර. එරේ තුන් දිනක් තමයි අදින්නේ කේක් එක කපන්න. අපි කතා කරන්නත් ගොඩක් දේවල් තියෙනවා. කේක් එක මුලින් කපල හිටියොත් හොඳයි කියලා හිතනවා. කතා කරමු. ෂෙරින්. අයබෝ එන්න මේ. අපි ආවා උපන්දිනයක් සමරන්න කියලා හිතාගෙන. කොහොමද දැනුත්? අපි දන්නවා ඉතින් අපි කොහොමද මේ වගේ අවස්ථාවල විශේෂයෙන් යනවානේ. ඉතින් ඔන්න කේක් එකක් ගෙනාවා. අපි කේක් එක කපමු. කේක් එක කපල ඊට පස්සේ කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. අපි කතා කරමු. කපල කේක් කෑවා. දැන් අපිට වැඩි වෙලාවක් තියෙනවා ඉන්දාසේ කතා කරන්න. අපි කතා කරමු. වාඩිලා ටිකක් කතා කරන්න ඕන අවස්ථාවක් නිසා ඉන්දාසේ වාඩිලා කතා කරමු. මම දන්නවා ඔබතුමා බොහොම කාර්යබහුලයි කියලා. ඒ අතරේ තමයි අපි මේ ආවේ. කොහොම නැත්නම් අද උපන්දිනේ දවසේ උපන්දිනේ සැමරින් එහෙම ලොකු බලාපොරොත්තුක් මේ වෙලාවෙ නෑ වගේ මට පෙන්දේ. නෑ රුවන්. හවසට මගේ උපන්දිනේ දන්න තව යාළුවෝ ඉතින් හැම උපන්දිනයකටම වගේ එනවා. ඉතින් අද අලුත්ම හිතවතා තමයි හිරු නාලිකාව. හරි සතුටුයි අද උපන්දිනේ මතක් වෙච්ච එක ගැන. හරි, දැන් අපි මේ දවස්වල කලා කටයුතු මොනවද කියන එකත් කතා කරමු. මම දන්නවා දේශපාලනෙත් එක්කත් බොහොම කාර්යබහුලයි. අපි දේශපාලනය පිළිබඳව කතා කරන්න රැඩිය කලාවට හිතති කෙනෙක් නිසා මේ ඒ ආදරණීය බව තියාගෙන අපි කතා කරමු. කොහොමද මේ කාර්යබහුලත්වයත් එක්ක ගත වෙන කාලේ? ඔව්, ඇත්තටම මේ දවස්වල යොදාගෙන තිබුණේ අර අලුත් චිත්‍රපටයක් රූපගත කිරීම ආරම්භ කරන්න තිබුණා සුනිල් ටී ෆර්නැන්ඩෝගේ. නමුත් මේ අද මේ සිනමා කර්මාන්තයේ තියෙන පොඩි පොඩි අර්බුද කීපයක් නිසා මේ ප්‍රදර්ශකයින් සහ මේ සංස්ථාව අතර තියෙනවානේ පොඩි ප්‍රශ්නයක්. මේක निराකරණය වෙනකල් තව මාසෙකට විතර කල් ගියා. ඉතින් ඒ හින්දා මේ දින කීපේ නම් අපි මං වැඩි හරියක් දේශපාලන කටයුතු එක තමයි නිරත වෙලා ඉන්නේ. ඔව්. හොඳයි, අපි මේ උපදිනේ දවසේ සාමාන්‍යයෙන් ඔබතුමා පුරුද්දක් විදිහට කරන දේවල් මොනවද කියන එක මම අහුවත් එමු. දැන් අද උපන්දින දවසේ අපි මේ කතා කරන මේ කාරණා පිළිබඳවනේ. කොහොමද සාමාන්‍ය පුරුද්දක් විදිහට මොන විදිහටද උපන්දිනයක් සමරනවා නම් ඒක පුරුද්ද වෙලා? ඇත්තටම මේ මගේ උපන්දිනේ දවසේ මගේ හේතුවත් විවිධ කණ්ඩායම් ඉන්නවා. සමහරු මේ විහාරස්ථානවල අද හවසත් තියෙනවා බෝධි පූජාවක් වගේ සූදානම් කරලා. ඉතින් ඒ වගේම දන්න පවුලේ සමීපතම හේතුවත් නැදයින් හැම උපන්දිනයකදීම වගේ ගෙදරට එනවා. ඇවිල්ලා ඉතින් අපි පොඩ්ඩක් සතුටු වෙනවා. ඒ අරුණකොට ඒ විශේෂ දෙයක් නැහැ. දැන් මේ ගෙදර ඔබතුමියත් මෙතුමත් විතරයි ඉන්නේ කියලා මට තේරෙනවා. මේ
අවත් එක්ක දැන් ආදරණීය දියණියන් දෙදෙනා ඒගොල්ලෝ දැන් විවාහ වෙලා ඒගොල්ලන්ගේ ගෙවල් වල ඉන්නේ. ජීවිතේ ඒ කාලේ මේ විවිධ කාලයන් තියෙනවානේ. ආදරය කරනවා, ඊට පස්සේ විවාහ වෙනවා, දරුවන් ලැබෙනවා, දරුවන් එක්ක සතුටින් කාලය ගත කරනවා, ඊට පස්සේ දරුවෝ විවාහ වෙලා යනවා. දැන් මේ ඉන්නේ ඒ කාල සීමාවේ. ආපස්සට හැරලා බැලුවොත් එහෙම කොහොමද දැනෙන්නේ? ඔව්, ඇත්තටම මේ සතුටුයි. මොකද අපි බොහොම ශරීරගත මගේ තරුණ කාලේදී අපි විවාහ වුණේ. ඉතින් මල්සය මලිචා එකතු වුණේ ඊට පස්සේ. ඉතින් අද වෙනකොට ඒගොල්ලොත් විවාහ වෙලා. ඉතින් මං හිතනවා අපි අර නිසි කාලයේදී විවාහ වීම සහ ඒ කටයුතු සිදු කිරීම තුළ විශාල සතුටක් තියෙනවා මේ ඒ පසුබිම තුළ. හරි හොඳ අවස්ථාවක් ඔන්න මේ ආදරණීය ඔබට දැනගන්න පුළුවන්. දැන් ඔබතුමාගේ ආදරණීය බැඳීම කොහොමද මුල් කාලේ ආරම්භ වෙන්නේ කියන එක? නිසි කාලේදී විවාහ වුණා කියලා කිව්වා. මං හිතනවා සිනමා නළුවෙක් විදිහට බොහොම ජනප්‍රියම කාල සීමාවේ වෙන්න විවාහ වෙන්න ඇති. නෑ, ඇත්තටම විවාහ වුණාට පස්සේ තමයි මේ. මොකද ඊට ඉස්සෙල්ලා මම අර මම ඔක ඉතින් හැම සම්මුඛ පරීක්ෂණ සාකච්ඡාවකදීම කියලා තියෙනවා, මම දුෂ්ට චරිත රඟපාමින් ඉන්න අවධිය තුළ තමයි අපි දෙන්න මුණ ගැහුවේ. ඉතින් ඊට පස්සේ අපි විවාහ වෙලා තමයි ඇත්තටම ප්‍රධාන චරිත ලැබුණේ සහ ප්‍රධාන මේ ජනප්‍රිය නළුව හැටියට සම්මාන ලබන්නේ. මේ සියල්ල ලැබෙන්නේ විවාහ වුණාන් පස්සේ. දුෂ්ට චරිත කරන කාලේ තමයි එතුමා හම්බෙන්නේ. එතකොට සිනමාවට සම්බන්ධ වෙච්ච කෙනෙක් විදිහට මෙතුමාව දැනගෙන හිටියද නැත්නම් එහෙම අවබෝධයක් නැතුවද ප්‍රේම සම්බන්ධයක් ඇති උනේ? නෑ, මම එහෙම ෆිල්ම්ස් ගොඩක් බලලා තිබුණේ නැහැ. මගේ අයියාගේ මාර්ගයෙන් තමයි මට ජීවන්ව හම්බුනේ. ඊට පස්සේ තමයි ආගේ ෆිල්ම්ස් ගොඩක් බැලුවේ. අවිද කතා කරමු දැන් මේ කාලේ පිළිබඳව. මෙතුමා ඔබ බිරිඳ විදිහට මෙතුමාගේ දකින්න දැකපු එදා දැකපු ඒ ආදරණීය හැඟීමක් ඇති වෙන්න පසුබිම ගොඩනගෙන කොහොමද? මොකක්ද ඇත්තටම තිබිච්ච විශේෂත්වය? මම හිතන්නේ ජීවන්ගේ එයා හරි නිහඬයි. ඉතින් මම ගොඩක් වෙලාට එයා තැන් වලට ආවම මම එයා දිහා බලන් ඉන්නවා. ඉතින් මේ මම හිතන්නේ මගේ හිත ගියේ ඒකට කියලා. ඒකට උලම්පුලින් ඇවුවත් නැත. එතකොට කොහොමද දැන් මේක ආරම්භයේ උදනද තිබුණේ? කොහොමද මතකද ඒ ආරම්භය? මේ ජීවන් තමයි ඇහුවේ. දවසක් හදිසියෙමයි ෂෙරිනුයි හම්බ වුණේ මේ පාරේදී. පාරේ එදා කෝලහලේ දවසේ, අර 83 කෝලහලේ දවසේ අපිට වාහනවල මගේ එතකොට බයික් එකක් තිබුණේ. මොන බයික් එක යන්නත් බෑ, ඒතයි වාහන නවත්වනවා, ඉන්ධන ඇද ගන්නවා, ප්‍රශ්න ගොඩයි. ඉතින් එතකොට ෂෙරින්ලත් මේ අපි හිටපු මං යාළුවෙක් ගෙදර හිටියේ මේ පාරට වෙලා මේ සිද්ධි බලපන්. මෙතනින් ෂෙරින්ලත් යනවා. යනකොට මේ මගේ යාළුවා ෂෙරින්ලගේ තාත්තාවත් දන්නවා, ෂෙරින්ලවත් දන්නවා. ඊට පස්සේ එයාව දැකලා ෂෙරින්ලත් නැවැත්තුවා. එතකොට එදා තමයි මුණ ගැහුණේ. මුණ ගිහිලා කතා ඉතින් මාවේවල අඳුරලා දුන්නා මේ අහවලා කියලා. ඊට පස්සේ ෂෙරින් ගියන් පස්සේ වෙන දින කීපයකට පස්සේ සතියකට දෙකකට පස්සේ මගේ යාළුවා මට නිකන් යෝජනා කරලා දැන් විවාහ වුණොත් හොඳයි නේද කියලා. එතකොට මම යාළුවාට කිව්වා අර එදා ජීප් එකේදී අතන අපි හම්බුනේ ඒ දැක්ක එක්කෙනාව ගිහිල්ලා ඔයා කතා කරන්න කැමති නම් මම විවාහ වෙනවා කියලා විවාහ කරගත්තා. ඉතින් එයා තමයි ඊට පස්සේ ගිහිල්ලා ෂෙරින් තාත්තා එක්කත් කතා කරලා ෂෙරින් එක්කත් කතා කරලා මේ සම්බන්ධය ඇති වුණේ. යාළුවා තමයි අතරමැදියා විදිහට කටයුතු කළා. හොඳයි, දැන් ඔන්න දැන් උපන්දිනේ දවසේ මේ කතා කරන්නේ. මතකද ඔබතුමයි අහන්න, මතකද මෙතුමිය උපන්දිනයට දුන්න හිත හොඳටම ඇදිලා ගියපු බොහෝම ආසාවෙන් පිළිගත් තෑග්ග මොකද්ද? ඇත්තටම තෑගි ගොඩක් මේ ලැබිලා තියෙනවා. ඒ හින්දා මට ඒ සියලු තෑගි විශේෂයි. හැබැයි ඉතින් ඇත්තටම මේ ඉතින් හැම මට වැඩිය උපන්දිනේ මතක තියාගෙන ඉන්නේ ෂෙරි. ඉතින් ඉඳලා මොනවා හරි ඒ තෑගිද සහ ඒ පිරිස එක්ක අහු කරගන්න එක මේ. මොකද මම සමහර විට අද මෙන්න සේරම ලෑස්ති කරලා තියෙනවා එන්න කිව්වම මගේ සහභාගිත්වය විතරයි ලැබෙන්නේ. ඉතින් ෂෙරින් තමයි ඒ කට්ටිය එකතු කරගෙන මේ සුබ පතන්න මේ කටයුතු සේරම කරන්න. ඉතින් ඒකම ඒ සම්බන්ධතා පවත්ව ගන්න යාළුවෝ එක්කයි අපේ සිනමා කර්මාන්තය අදටත් මේ ෂෙරින් හරහා අපේ අර නිරන්තර සම්බන්ධතාවය පවත්ව ගන්න ඒක විශාල ශක්තියක් වෙලා තියෙනවා. ඉතින් ඒ තෑග්ගම ඇති. හරි, දැන් ඔබතුමියත් එක්ක කතා කරත් මෙතුමා බොහොම කාර්යබහුල පුද්ගලෙක්නේ.
නළුවෙක් විදිහට එකක් දේශපාලනඥයෙක් විදිහට තව එකක් සමාජ සේවකයෙක් විදිහට තවත් විවිධ භූමිකා ගොඩක් තියෙනවා. එතකොට දැන් බිරිඳක් විදිහට මේ කාර්යබහුලත්වයේ කියන එක දරාගත්තේ කොහොමද ඉදයි නම් විශේෂ නළුවෙක් විදිහට කතා කරොත් එහෙම සමහරට වෙන්න පුළුවන් ගොඩක් තරුණියන්ගෙන් ආකර්ෂණය තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී කොහොමද පුද්ගලයෙක් විදිහට මනස තියෙන කෙනෙක් විදිහට? මේ දවස්වල නම් ගොඩක් වෙලාවට මේ බබාලත් පොඩි නිසා කොළඹින් පිට ෂූටින් තියෙනකොට මාව හැම එකටම වගේ එක්කන් ගියා. ඊට පස්සේ මේ ගොඩක් කියන්නේ බබාල ඉස්කෝලේ යන්න එහෙම පටන් ගත්තට පස්සේ කරන්න අමාරුයි. ඒ කාලේට ජීවන ඉරිදා වගේ දවස් ගොඩක් වෙලාවට ෂූටින් මුකුත් දාගන්නේ. අපි මේ සීදුවේ මේගොල්ලන්ගේ මහගෙදර යන්න දාගෙන තියෙනවා. ඒක අවුරුදු ගාණක්ම අපි මේ මෑතක් වෙනකම්ම බබාලයි අපි ඔක්කොම ජීවන්ගේ අම්මා බලන්න යනවා. ඒකදා ඒ දවස් දාගන්නේ අමුකුත් වැඩ. බැඳගමම්ම මේ මම තැග්ගක් දුන්නානේ බබාලා දෙන්නෙක් දුන්නා ළඟටම. ඊට පස්සේ වැඩ තියෙනවා බලා ගන්න. ජීවන් කුමාරතුංග කියන චරිතයේ පුද්ගලයාගේ තියෙන හොඳම ගුණාංග බිරිඳ විදිහට මොනවද හඳුනගෙන තියෙන්නේ? මට හැබැයි මට ගොඩක් නිදහස දීලා තියෙනවා. එයා මොන හරි මට කරන්න ඕන වුණත් එයාගෙන් අහලමා ඇහුවා මෙයා මට කවදාත් එපා කියන්නේ. ඉතින් ඒ නිදහස මට ගොඩක් වටිනවා. මං හරිම ආසයි නිදහසේ ඉන්න. ඒ මේ මට ඒක හදලා දීලා තියෙනවා. නිදහස පිළිබඳව කතා කරද්දී දැන් විශේෂයෙන් කතා කරොත් එහෙම දැන් ඔබ පියෙක් විදිහට දියණියන් දෙදෙනාගේ වගකීම් වලින් යම් තාක් දුරකට මිදිලා ඉන්නවා. මේ දෙදෙනා විවාහ වෙලා ඒ වෙනම ජීවිතයක් ගත කරන නිසා ඔබ දෙදෙනාට බොහොම මේ නිදහස් ජීවිතය ගත කිරීමේ පහසුවක් තියෙනවා. මේ ගත වෙන කාලය පිළිබඳව මේ කොහොම හැඟීමද තියෙන්නේ? දේශපාලනේ පාර්ලිමේන්තුවේ නැහැ නේද ඔබතුමා? සක්‍රීය දේශපාලනේ තුල ටිකක් අඩුවෙන් ඉන්නේ. දැන් හොඳට නිදහස තියෙනවා කියලා මට හිතෙනවා. මේ ගත වෙන කාලේ කොහොමද? ඔව් ඇත්තටම අපි ඉතින් ශරීරෙමයි මේ නිවසේ බොහොම නිදහසේ ගත කරනවා. ඉතින් අපේ ඒ හිතවතුන්ගේ හිතවතියන්ගේ අඩුවක් නැහැ. ඒ ගෙදර තියෙන අර හිස් බවක් නැහැ. නමුත් අර ඉඩකඩ පුරවන්න නිතර අපේ යාළුවෝ මගේ උදව්වට ඉන්න අය මේ හැමෝම එනවා. ඉතින් ඒ හින්දා ඇත්තටම මේ ගේ ඇතුළේ එහෙම අඩුවක් තේරෙන්නේ නැහැ. වැරි කරලා වුණාට එදෙනත් හැම්බෙලෙන් මෙහෙ තමයි ඉන්නේ. ඔව් ඒගොල්ලන් දෙන්නගේ වැරි කටයුතුත් ගොඩක් කරන්නේ මම තමයි. ඉතින් අර හැම්බෙලෙන් ඒගොල්ලන් ඉන්නවා මෙහෙ. හරි දැන් මේ ටිකක් මම දන්නේ මේක සංකීර්ණ ප්‍රශ්නයක්ද කියන්නේ. පුද්ගලයෙක් විදිහට මිනිසෙක් විදිහට උපත ලැබුවාට පස්සේ ඒ පුද්ගලයා සමහර විට ජීවිතය තුළ ගොඩනගා ගත යුතු විවිධ දේවල් තියෙනවා. දැන් ඔබතුමා මම හිතනවා පුද්ගලයෙක් විදිහට ගොඩාක් දේවල් ජීවිතේට ලං කරගෙන තියෙනවා. විශේෂයෙන් සිනමා නළුවෙක් විදිහට රටේ ජනතාවගේ ආදරය දිනාගෙන තියෙනවා. දේශපාලඥයෙක් විදිහට රටේ ජනතාවගේ විශ්වාසය සහ ගෞරවය දිනාගෙන තියෙනවා. හොඳ තාත්තා කෙනෙක්, හොඳ ස්වාමි පුරුෂයෙක් ගොඩාක් දේවල් කියන්න පුළුවන් කියනවා. අපි ගත්තොත් මේ ලැබපු ජීවිතය පිළිබඳව ඔබතුමාගේ අදහස කොහොමද? ඔය ඇත්තටම හුඟක් මම සතුටු වෙනවා. මොකද මේ රුවන් ඔයා කියපු අර විවිධ කාලවල දැන් නළුවෙක් හැටියට මම බොහොම කාර්ය බහුල මුළු දවසේ පැය 24 නෙවෙයි සමහර විට මාසේ දවස් 30මත් මේ උදේ රෑ නැතුව මම වැඩ කරපු කාලයක් තිබුණා. සමහර විට සුමානෙකට විතර පස්සේ තමයි පිට ගියොත් ෂූටින් ගෙදර එන්නේ. ඉතින් හැබැයි එතනදී කොහොම වුණත් මම නළුවෙක් හැටියට මේ සේරම ඉවරලා ගෙදරට ආවට පස්සේ මේ ගෙදර මගේ ජීවිතේ වුණේ ෂෙරින් මගේ බිරිඳ මේ මගේ දරුවෝ දෙන්න අපි අර පවුලක් හැටියට එකට හිටියා. මොකද මම එහෙම නළුවෙක් කියලා ඒක ගෙදරට අරගෙන ආවේ නැහැ. ඉතින් ඒ වගේම දේශපාලනය කරලා මම ඇමතිවරයෙක් හැටියට ඉඳද්දිත් ඒ ඇමති ධූරය මට පැවරිච්ච වගකීම. ඒක අමාත්‍යාංශයේ එළියේ තියලා තමයි මම ගෙදරට එන්නේ. ගෙදර අපේ සාමාන්‍ය සුපුරුදු ජීවිතය ගත කරා. ඉතින් ඒ හින්දා මේ එකකින්වත් අපේ පවුල ඇතුළට මේ ඒ ප්‍රශ්නයක් බලපෑමක් ආවේ නැහැ. ඉතින් ඒ හින්දා අපේ ඒ අර තිබිච්ච සතුට ඒ විදිහට අද තාමත් තියෙනවා. හරි දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි ඒකටම සම්බන්ධ කරලා ගත්තොත් එහෙම තව ජීවිතේ ගමනක් යන්න තියෙනවා ඉදිරියට. ඔබ දැන් ක්‍රමක්‍රමයෙන් පරිණත භාවයටපත් වෙනවා. වැඩිහිටියෙක් විදිහට සමාජයට හොඳම ආදර්ශයක් දෙන්න පුළුවන් චරිතයක් බවටපත් වෙනවා. ජීවිතේ දැන් මේ අද උපදින දවසේ නිසා මම යහන්නේ. ඉතිරි කාල සීමාව කොහොමද මැවිලා තියෙනවද හිතේ? මම මෙන්න මේ විදිහට තමයි ජීවත් වෙන්න ඕනේ. සැලැස්මක් තියෙනවද මොකක් හරි? ඔව් සැලැස්මක් තියෙනවා. සැලැස්ම තමයි අවසානයේදී මේ සියලු දේ තාවකාලිකයි. මම කියන්නේ ජනප්‍රියත්වය, බලය, මේ සියලු දේ
ලැබෙනදේ බොහොමතාව කාලිකයි අස්ථීරයි. නමුත් අපි තුළ තියෙන මනුසකම. මේකට බොහොම මේ සමාජය තුළ සහ මේ සියලු දෙනා තුළ තියෙනවා ගෞරවයක් සහ ආදරයක් මේ සියල්ල තියෙනවා. මේ ටික විතරක් හරියට රැකගෙන අපිට මනුස්සෙක් වගේ ජීවත් වෙනකොට වෙන වීම තමයි මගේ ඉදිරි බලාපොරොත්තුවත්. මේ මනුස්සකම් හදවතේ දරාගෙන හැමෝ එක්කම හොඳින් ඉඳගෙන හැමෝගෙම යමක් කියන්න තියෙන දේකට හොඳට ඇහුම්කන් දීලා අනවශ්‍ය දේ බැහැර කරලා මෙහෙම අපි ඔළුවේ බුද්ධිමත්ව ගමන ඉදිරි ගමන සකස් කර ගැනීම තමයි. එහෙම ලොකු බලාපොරොත්තුත් නැහැ. හරි, අද මෙතුමා උපන්දිනය සමරන දවස. ඉතින් අපි ආවා නිවසට සුබපතල යන්න කියලා. මේ වගේ ස්වයං පුරුෂයෙක් ලැබිච්ච එක ගැන අවසාන වශයෙන් මට කියන්නකෝ. මොන සතුටක්ද තියෙන්නේ, හැඟීම් කොහොමද දැනෙන්නේ මේ ආදරණීය ස්වයං පුරුෂයා ගැන? මං හරි වාසනාවන්තයි කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි අපි ආදරණීය විදිහට පිළිගත්තට. අපිට කාලය ලැබිලා තියෙන මෙච්චර බොහොම ඉක්මනින් කාලයක් ගත වෙගෙන ගියා. අවසාන වශයෙන් මං අහනවා, අද කේක් එකක් ගියලා බුදුමං මතක් කරලා සුබපතල යන්න කියලා අපි ආවේ. ඔබ අපිට වටින නිසා අපි ආපු එක ගැන කොහොමද සතුට කියන එක මම බොහොම නිහතමානීව අහන්න කැමතියි. ඔව්, ඇත්තටම මම විශේෂයෙන්ම හිරු නාලිකාවට මගේ ස්තුතිය පුද කරන්න ඕන. මොකද විශේෂයෙන්ම මගේ උපන්දිනය මතක් වෙච්ච එක ගැන. මොකද මගේ බොහොම හිතවත් යාළුවන්ට අද දවස හරි මතකයි. ඉතින් මම හිතනවා හිරු නාලිකාවත් හිරු මගේ බොහොම හිතවත් මිතුරෙක් හැටියට මම සලකනවා. බොහොම ස්තුතියි හිරු නාලිකාවට. හරි, එහෙනම් ඉතින් අපිට යන්න වෙලා වෙලා තියෙනවා. ඔබතුමන්ගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලක්ම බොහොම හොඳින් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දීර්ඝායුෂ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි තවත් අපේ ආදරණීය රසිකයාව පිනවන්න, ඒ වගේම රටේ ජනතාවට හොඳ දෙයක් කරන්න දේශපාලනය තුළ. ඔබතුමීටත් බොහොම ස්තුතියි අපි ආදරණීය පිළිගත්තට. ඒ සුභපැතුමත් එක්ක අපි අදට මේ විදිහට සමුගෙන යන්න සූදානම්. මේ නැගදී අපි තවත් දවසක මේ වගේ ලෙන්ගතු ආදරණීය කලාකරුවෙකුගේ උපන්දිනය සමරන බලාපොරොත්තු ඔබට ලබා දෙමින් අදට යනවා. ගිහිල්ලෙන්න. ආයුබෝවන්.